මැතිවරණය කැඳවූප වේලාව අවුරුද්දක් පළාත් පාර්ලිමේන්තුවේ කල් දාලා දැන් මැතිවරණය කැඳවූප වේලාව එහෙම වේලාවක පළවෙනි නීති විරෝධී සදාචාර විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩේ රනිල් වික්‍රමසිංහ කළා ඒ තමයි Tamanගේ දෙපාමුලට කමිෂන් සභාව ගින්න ගැනීම ඒක බරපතල කාරණාවක් රනිල් දෙවෙනි වැඩේ ඊයේ කළා විශේෂයෙන්ම කැබිනට් එකෙන් තීන්දුවක් ගත්තා නාම යෝජනා අපතම්පතු බාරගන්න එක නතර කරන්න අපි අහනවා මොන නීතියද තියෙන්නේ එහෙම වැඩක් මොන සදාචාරයට මොන ප්‍රජාතන්ත්‍රවාදයට මොන නීතියට අදාළවද මේ කටයුතු කරන්නේ ඒක නිසා එයාලා හිතනවා නම් සෝමාලියානු මුහුදු මංකොල්ල කරුවෝ නැවක් අල්ලගෙන මංකොල්ල කන වගේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී අනපනත් විභවතාවයන් නවත්තලා හොරා කන්න වංචා කරන දූෂණය කරන කොල්ලකන් ඒක සම්පූර්ණ නීති විරෝධී වැඩක් ඒ විතරක් නෙමෙයි ඒ කැබිනට් මණ්ඩලයේ අමනෝඥ තීන්දුවට අතොස්සපු හැම කෙනාම ඉදිරියේ එන ව්‍යසනයන් වලට වග කියන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදය මෙයාගේ මාමණ්ඩි අමු අමු උල්ලංඝනය කළා හැකලුවා ඒක ප්‍රතිඵලය වුණේ 60000ක ජීවිත මතින් මේ මහ පොළව ලේ වලින් තෙත්වීම ඒතර යාගේ බෑන එවෙන් පාඩමක් ඉගෙන ගන්න නැතුව පොහොට්ටුවේ 134කගේ අත කකුල වලිගේ උස්සලා මේ අමනෝඥ තීන්දුව ගත්තේ කොහොමද කියලා අපි අහනවා අපි අහනවා ඒ වගේම විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා යට මොන අයිතියක්ද තියෙන්නේ නීති විරෝධී විදියට බලපෑම් කරන්න මේ කියන කොමිසමට ඡන්දය අකුල ගන්න කියන්නේ දිසාපතිවරුන්ට තේරි බාර නිලධාරීන්ට යට කොහෙන්ද ඉඩ ප්‍රස්තාව ආවේ ඒ නිසා මේවා මහා උළු ගෙදර ළඟින් නොවන දේවල් බවට අපේ ලේකම්තුමා මතක තියාගන්න ඕන අද අසම් කරන්න පුළුවන් රනිල්ගේ වලිගයක් වෙලා රනිල්ගේ යකඩ සබත්තුවට බය වෙලා පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා මේවට අසම් කරන්න පුළුවන් හැබැයි වන්දිගේ වන්න වෙන්නේ ජම්පරේ ගහගෙන හිර ගෙදරක් ඇතුලේ කියන කාරණාවත් ඔයා මතක තියාගන්න ඕන හැබැයි අද අපිට සතුටුට කාරණාවක් තියෙනවා විශේෂයෙන්ම මැතිවරණ කොමිෂන් සභාව එම ලියුම අලුයමලු කෙළපිඩක් වගේ විසි කරලා ඉරල කුණු බක්කියට දාලා එම සැනින් ලියුමක් ගැහුවා වහාම තේරින් බාර නිලධාරී වරු නාම යෝජනා පත්‍ර අප මුදල් බාර ගැනීම කළ යුතුයි කියලා ඒක නිසා අද රනිල් දන ගැස්සුවා කැබිනට් එක දන ගැස්සුවා කැබිනට් එකේ 134 කැබිනට් එකේ විශේෂම පොහොට්ටු 134කගේ රෙදි කලිසම් ඔලුවෙන් ගැලෙව්වා මැතිවරණ කොමිසම ඒක දැනගන්න ඕන ඒක නිසා දැන් ආණ්ඩුවට මැතිවරණ කියන්නේ වහ කඳුරු වගේ මොකද බිම වෙනස පේනවා සුදු කොඩි පේනවා ඒ පේනකොට දැන් උත්සාහ කරනවා මැතිවරණ උලා ගන්න අර ඉතිහාසික කියමනක් තිබුණා මග හිටියොත් තෝනසි ගෙදර ගියොත් අමුනසි දැන් රනිල් දන්නවා මග හිටියත් රනිල් නැසි ගෙදර ගියත් රනිල් නැසි ඒක නිසා දැන් රනිල්ට නැසෙනව හැර වෙන උත්තරයක් ඇවිල්ලා නැහැ මැතිවරණ කිව්වත් ඔයාලා පරාදයි මැතිවරණ නොකිව්වත් රටේ ජනතාව පාරට බැහැලා රජාය ලෙව්වනම් දොරටු පාලය ලෙවන එක සිම්පල් කියලා දැනගන්නවා ඒක නිසා මැතිවරණිය හැකිරුවොත් ඔයාලට තාමත් කෙටි කාලයක් ඇතුළත ලක්ෂ ගානක් පාරට බහිනවා අන්න ඒකට මුහුණ දෙන්න බලාගෙන හකුලන්න කියන කාරණාව අපි රනිල්ට කියනවා දැන් මේ රටට කොමිෂන්ෙන් ආපහු ලියුම ගහලා ඒක ප්‍රතික්ෂේප කරාට අර මුලින් ලියුම ගහපු එකට මේ විධිපත් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ ඉතා පැහැදිලිව අමාත්‍යංශ ලේකම්වරුන්ට වැඩ කරන්න වෙන්නේ මේ රටේ තියෙන නීති රෙගුලාසි අන 50 AR FR වලට අනුව. එතකොට කැබිනට් මණ්ඩලයට මේ වෙලාවේ බලයක් නැහැ, නෛතික බලයක් නැහැ මේව නතර කරන්න. ඒතරේ ඒක කැබිනට් මණ්ඩලයේ ඉන්න ඔලමට්ටලයෝ ඕලෙවල් සමන් නැති මැටි හරක් නොදැනගත්තට අමාත්‍යංශ ලේකම් දැනගන්න ඕන. එයා පරිපාලන සේවය නිලධාරියෙක්. එයා මේ අන 50 කියවලා තියෙන්න ඕන දැනගන්න ඕන. ඒක නිසා මැටි මෝල්ලු දෙන ඕන මේකට පෑනින් අත්සන් කරලා ලියුම් ගහන්න නෙමෙයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා ඉන්නේ ලේකම්වරයා දැනගන්න ඕනේ යාළුවෝ පරිගවන්නේ මේ රටේ ජනතාව බැඳීම තියෙන ජනතාවත් එක්ක ඒ නිසා උත්තරීතර ජනතාව ඒක නිසා ලේකම්තුමෝ ඔය කරගත්තේ කලිසම ගලවලා ජම්පරේ අඳින වැඩක් ප්‍රවේශමෙන් කරන්න කියන එක අපි අවධාරණය කරනවා දැන් ඊයේකට මේ සත්‍යාධික පක්ෂයයි පොදුජනකරුණ එක කතාවකට ආවා එකට තරඟ කරන දැන් මේක ලෝකම්පිය කරලා මහබැංකු රුපියල් දෙකකට චෝදනා කරගෙන විශේෂයෙන්ම පහුගිය මහමැතිවරණයේදී රනිල් හැඳින්වුවේ MCC එක කෙනාපු ද්‍රෝහියා. ඊට පස්සේ මහබැංකුව කැඩුවා, සාරාන්ල ගැහුවා, හම්බන්තොට වරාය වික්කා කරන්න පුළුවන් අපරාධ ඔක්කොම තියෙන්නේ කියන එක තමයි මහින්දලා නාමල්ල වියත්මගෙන් රටේ පතුරුපු මතය. ඒ නිසා මේ මතය ජනතාව පිළිගත්තා, ඒක ඇත්ත. ඒ නිසා එකලියෙක් නැති වෙන්න පාර්ලිමේන්තුවෙන් හොදලා දැම්මා. එකලියෙක්වත් ඉන්න දෙදුන්නේ නැහැ. හැබැයි මේ පින් චාන්ස් එකෙන් ආපු රනිල් අද පොහොට්ටුවත් එක්ක කිවිසුම් ගහනවා. අපි අහනවා ගමේ ඉන්න පොත්පේ සමාජිකයට දැන් ඡන්ද දෙන්න වෙලා තියෙන්නේ කාටද? අර මහින්ද මහත්තයාගේ බලවෙන් නිකුත් කරපු ද්‍රෝහියා කියන පුද්ගලයාට. සා මහින්දලා රනිල් හැඳුවේ දේශපාලන ගණිකාවක් හැටියට. හැබැයි රනි මහින්දලා ඒ දේශපාලන ගණිකාවත් එක්ක එකට ලැග්ගට ගමේ ඉන්න පොහොට්ටුවේ මහත්තුරු සූදානම් නැහැ රනිල් කියන ඒ දේශපාලන ගණිකාවත් එක්ක දීගයක් අන්න. ඒ නිසා මේ පාර හොඳ හොඳ සෙල්ලම් ගමේදී බලා ගන්න පුළුවන්. ගමට මං හිතන්නේ නැහැ අලි පොහොට්ටු හවුලකට ඉඩක්
තියෙනවා කියලා ඒක නිසා බහින කට්ටිය හෙල්මට් එක තුනක් දාගෙන බැස්සොත් හොඳයි කියන අවධාරණය තමයි අපිට කරන්න වෙන්නේ ඇත්තටම ඉහලින් මේ දෙකොල්ලෝ හැමදාම බෙදලා හිටියට රයිගමියයි ගම්පොලේ වගේ දවල්ට නකොටා ගන්නවා රැයට මේ දෙකොල්ලෝ එකට හොරකමේ ගියේ රනිල්ගේ හොරකම් මහින්ද රැක්කා මහින්දගේ හොරකම් රනිල් රැක්කා රයිගමියයි ගම්පොලේ වගේ ගෙන ගියා ඉහලින් එක තැලා තිබුණේ හැබැයි මෙයාලා ගම හැදුවේ ගමේ බෙදලා බෙදලා තමයි ගම හිතාගෙන ගියේ ඒ නිසා දැන් එයාලට ඇහිලා ගමට ඇහිලා කියන්න කාරණාවක් ඉතුරු වෙලා නැහැ ඒක නිසා දැන් ගම හොඳටම අඳුරනවා ඒක නිසා මේ මැතිවරණදී මම හිතන්නේ අලිපොට්ටු රැළ උඩින් එකතු වුණාට යටින් මේක එකතු කරන්න බෑ ගමේ තියෙන ඡන්ද වලට බලපෑමක් කරන්න හොව ගමට ඉන්න ඊට කඩක් නැහැ කලින් මේ පොදු ජන පෙරමුණේ චෝදනා වෙන්නේ අතුමාලකම රතුවලි කියන එක ඇත්තටම ඒක තමයි තියෙන විහිළුදාගතාවය අපිට පහුගිය මැතිවරණේ ලංකාවේ ඡන්ද ප්‍රමාණයක් නැති වෙන්නේ අපිට රතු අලි පැටව කියලා මහින්ද මහත්තයලා තමයි වතේ හැදුවේ වීරවංශලා තමයි තැරට කිව්වේ ගමේ පොට්ටුවේ සමාජිකය තමයි ගමට ගෙනිච්චේ රණිල් කියන්නේ ඊතරම් පිළිලයා ඊතරම් අසූචි ගොඩක් ඒකත් එක්ක ජේවීපී එක තුන බලන්න කියලා තමයි ලංකාවට ලෝකයට කිව්වේ ඒක ජනතාව අහලා අපිට ඡන්ද ප්‍රමාණයක් අඩු කළා අපි අහනවා එදා කියපුවේ අසූචි ගොඩ මහින්ද මහත්තයලා ඔළුවට කියනකොට කොච්චර ගඩද්දද තියෙන්නේ නාමල්ල ඔළුවට කියනකොට ඒ අසූචි ගොඩ කැත නැද්ද ලැජ්ජ නැද්ද කියලා තමයි අපිට අහන්න තියෙන්නේ ඒ නිසා විටින් විට කියන බොරු දැන් කියලා ඉවරයි දැන් තවත් ජනතාව රවට්ටන්න බෑ ඒක නිසා මේවා ඉතිහාසයට වළංගු කරනවා මිසක් දැන් යාට වළංගුන්නේ නෑ